දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමකතා සහ අකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අලුත් බෝතල්වල පරණ බයින්. පරණ බෝතල්වල අලුත්වයින්. අපි නම් පේනෙම පරණ බෝතල්වල පරණවයින් කියලමයි නේද. ඔවුනේ? පරණ බෝතල්වල පරණ වයින් දැන් පරණ බෝතල් වලට ආයේ පරණවයින් දාගෙන එළඹෙන මැතිවරණයකෙදී රට රවට්ටන්න හදනව නේද එදා හැටනමලක්ෂය ක්‍රැවටනේ මේ එන්නේ මහතීර් මොහොමට ලීකවානූ පෝටින් සහ ජවහරලාල් නේරුණේ කියලා නේද එයාලගේ සාරයේ කැටිකරගත්ත කෙනා කියලාන්නේේ රැවටුුණේ නේද අන්තිීමට එහෙම රටට කියපු අයම අද කිය නොහමි අපිට වැරදු නාලු නේද දැන් ආයේ මේ වගේම වරදදන්න තමයි හදන්න නේද. රට වැසියන් ලෙස අපිත් බොහ වෙලාවට වරද්ද ගන්ට ඉඩ තියෙනවානේද. එනිසා අපි වරද්ද ගන්නේ නැතුව වැඩ කරන විදිහ තේරුම් අරගන්න බලමුනේද. දැන්ඔය හැමදාම හදන සන්දහන්න සබහග ඇත්තටම අපිටාලුද්දේවල්ද ආ? ඒ ඒ යාලුවෝ එක එක අවස්ථාවල විවිධ හේතු කියමින් සන්ධාන ගත වෙන්වාන්නේ නේද සභහග ගත වෙනවානි. ඉතිං ඒම ආණ්ඩු හදලා අන්තීමට නටපු තොයිලකුත් නැති බෙරේ පළුවකුත් නැති වැඩ කරලනි මේ හැමෝම ගිහි තියෙන්න්නේ නේද ඒහමත් නැත්තම් පොදු අපේක්ෂකයක් ගෙනවානේද අපට වැරදුනේම මේ එක එක සන්ඳහන මේ එක එක පොදු අපේක්ෂකින්ව පිළිගැනීම තුළම තමයි නේද. එමනෙමෙයිද අපට වරදින්නෙම වැර දුනම යළිත් වරදින්න ඉඩ ඇත්තේම පෙරවැරදි අමතක කිරීම නිසයි. හොඳේ දැන් ඇත්තරම ඉතිං එක පාරත් දෙකක් ඔය පෙරවැරදි අමතක කළට කමක් නෑ කියම කොුණේ ද. අපේ පවල් ජීවිත ඇතුළෙත් සාමාන්‍යයෙන් ඉතින් පෙරවැදිවලට හිම සමාව දෙෙනවනේ නේද? ආදරයෙන් ආයේ බැන්දෙනවා නමුතුන් මුළු නිවසම ගිෙනතියලා දරු මල්ලොත් එක්ක මහ පාරට ඇදලදාපු කෙනා මොනවුනත්? දරුවන්ගේ තාත්තනි කියලතිං ආයෙත් සැරයක් එකතුවෙන්න හරි අමාරුයි නේද එහෙම කරන්න නේද ඇත්තටමදී හොඳයි අපි හෙමත් හිතමකු හොඳයි එක පාරක් එහෙම ගේ ගිනිිතුප කෙනාට සමාවදීලා නේද අපි ආය එකතුේෙනවා දැන් ඇත්තටම එක පාරක් ගේ ගිනිති උපහ නෙයි නෙමේ මේ අය අවුරුදු තිහා කතලිහක් පණහක් තිස්සේ සැරෙන් සැරයට ගේ ගිනිතියෙනවා නේද ඔුද නැද ඔවු අවුරදු පහකට සැරයක් කසාද මදිනවා මදු සමයට යනවා නේද ඒ ගිහිල් ආයේත් සැරේ ගේත් එෙක්කම ගිනිතිහ දරුවත් එෙක්කම එලියට දානවා. එහෙම සැරෙන් සැරට අවුදු හැත්ත හතරපුරා පවුල් පිටිින්ම මහ පාට ඇදල දානවා නේද. අද අන්තිීමට දරුවන්ට ඇදිවතත් නෑ. අද අපේ රටේ දරුවෝ නිර්ුවතින් ඒ තරමටම බංකොල්ලොත් නේද පුදුමේ කියන්නේ අපිඒ එකක් තේරම්ගන්නේ නැතියනී මේ අවුරදු හතරකට පහකට සැරයක්. එක එක පාට පාට කතා කියමින් එන්නේ අපි මීට පෙරත් බලය දුන්න අයකෙනක ඒක අපි අමතක කරවානේ එතනේ අපේ ප්‍රශ්නය නේද? ඉදැන් ආයහෙම සන්ධාන කතාවක් ඇහන්ට පටන් ගතනේද මේ එන්න හදන්න මොකද්ද අලියයි පොහොට්ටු අයිලුනේද මේ පොහොට්ටුුවේ සාගර කාරිවාසම් කියපු කතාව. අපි පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ නායක වන රනිල් වික්‍රම සිංහ ඇතිතුමාාව මේ රටේ ජනාධිපතිවරයාව වශයෙන් පත්කිරීමට අවශ්‍ය සියලු සහයෝගේ පාලිමෙන්තුවිදී ලබාදුන්. අපි බලන්න ඕනේ අප ප්‍රතිපත්ති තානිකරග ඇතුව උන් ප්‍රතිපත්තිවට තානිවෙන නැතුව. අපිට එකතුවෙ කොච්චර දුරක් ගනක් කියයන්න පුළුවන්. කියන එක ඒ සම්බන්ධය සාකච්ඡා කල්ලා රට වෙනුවෙන් අපි දෙගොල්ලට එකතු වෙලා ලොකු දෙයක් කරන්න පුළුවන්නම් අනිවාරයෙන් අප එකතුවි ඒකට කැමැත්ත පල කරමින් රංගේ බන්්ඩාර ඒනි Uුපෙන් කියපු කතාාවනේදහට ගොඩන ගීම සඳහා සහ අපට අපි කියල තිනමලාකම අපි ජනතිපතුවත් අපි කියලා තියන්නේ අපික්ෂේ මත අතයකයි හට ගොඩනගීම සඳහා අපි ඒක සුදුසු ඕනම කෙනෙක්කාසුුවලවරලා අව්‍යය ක්‍රියාමාර්ග ගන්නවා දැම් බලන්නකෝ මේ දෙන්න ගෙහිතේ රටේ ජනතාව මැරිලයිපදිලා කියන්නේේද ීට ආස හයකට පෙර UNNPA මොහක්ද කිවේ රට්ට කෑවේ පොහොට්ටුවකි වනේද. එදා පොහොට්ටුව මොකද කිවේ? පොහොටුවකිවා රට බංකලොත් කරලා මහාබැංකුවත් හිින්දලා බාරදුනේ රනිල් මෛත්‍රී යහපාලනය කියලා නේද එතකොට පාස්කු බෝම්බේ පිපිරණකන් බලාහිටිය කියලා රනිල් මෛත්‍රව දෙන්නව පතුරු ඇරයා කවද පොට්ටුවයා අය නේද නමු දැම්බලටකු අද රනිල් වික්‍රම සිංහුව තමයි ඒ අයගේ නායකයා කියලා තෝරගෙන තියන්නේෙ නේද එතකොට ජනාධිපතිකමදීලාතිෙන්නේෙ එහෙම බැනපු කෙනට අපි එකක් අද කැට්ට කියයලා කියන්නම් අර්ද එහෙම කැට තියන්නේ ඔය බැසිල් රාජපක්ෂලගේ මහින්ද රාජපක්ෂලගේ දේශපාලනය දන්න නිසයි. අහලතියන නිසයි දැකල තියෙන නිසයි. හරිද ඒ ප්‍රකාශ දන්න නිසයි. මේ පොහොට්ටු අයි අලියැයි බැරිනං කොටියයි මගටිය අයි නෑයි රිරකමක් නෑයිතින්. ඔන්න සන්ධාන ගතවුණාම කියමු නේද. හොඳ අපිට කමක් නෑ කෙල හිතහදාගම අපි ක්තේරු ගත යුතුයි. මේ පරණ බෝතල් පරණවයින්. අපි මේ අයට ආය රැවටෙන්වා නම් එකක් මතකතියාගන්ට පරණ බේසම්වලට කැඩිච්ච පුට වලට අලුත් දේසන් දෙනවා කියලා හිතාගෙන හිටියත් අපිට ලැබෙන්ෙම ආයේ. පරණ බේසම්වලට පරණ බේසම්ම තමයි. හිල් කූඩම තමයි ලැබෙන්න්නේ හොන්ඳේ අමතක වුණානේ අර කැටතියලා කියන්නන් කියපු කතාවනේ ද මෙන්න මෙහෙමයි ආය ඔය තවටි දවසකින් බැසිල්ල මහින්දලා රනිල් වික්‍රමසිංහට මෙන්න මෙහෙම බැන්නොත් පුදුමුවෙන්ට එපා හොඳේ පොහොට්ටුවේ අය රනිල්ට මෙන්න මෙහෙම කිවොත් කිසි සේත්ම පුදුමුවෙන්ට එපා. අපි බේරගත්ත රට ආය කොටියට දෙන්න හදනවා. ඒකයි අපි රනිල්ුව පරත්්දන්නේ කියලා කිව්ොත් ඔවන් පුදුමෙන්ට එපා. හරිද. අපේ රට ඇමරිකාවට දෙෙන්ට හදනවා ඒකයි අපි රනිල්ලුව පැරද්දුවේ කියලා කිවෝොත් ඔවන් පුදුමවෙන්ට එපා හොන්ඳේ එයා ටයිකෝඩ් දාගෙන අයම් එකක කියන විදිහට ඒ පදවලට නටන්ට හදනවා ඒකයි අපිියාව අත්හැරිය කියලා කිවොත් ඔවන් පුදුමවෙන්ට එපා. ගෝටාබේ වගේ නෙමි ගෝටාබේ අයින්සකයි එදා හමුදාවදාල එයාටත් පාලනය කරලා ගහල මර්ධනකරන් තිබුන නමුත් එහම කළේනෑ පස්සදුරෙන් පැන් ලගියා නමුත් රනිල්ගෙ මේේ මර්ධනය ටාපි විරුද්ධයිකිවොත් ආ? ඒකයි අ අපියයාාවතැහැරියකි වොත් පුදුමුවෙන්ට පාහොන්දේ. හරිද. ඒමත් නැත්තම් මහින්ද සහ රනිල් එකතු වෙලා ඉළඟ චන්දීදි මෙහෙමකිවොත් ඒත් පුදුමුවෙන්ට පාහොන්දේ. රට ගොඩනගන්න යළි රටට පන දෙන ජාතියට ආදරේ මහින්දතුන් ජාත්‍යන්තරයේ දිනාගත් රනිලුත් එකතු වුණා රට හදනවා ආයි වැටෙන්ට දෙන්නෙ නෑ කියලා ඒ ඉතින් පුදුමුවට පාහොදේ ජනමූල නායකයා ජාත්‍යන්තර නායකයා. එකට අත්වැල් බැඳගාතන් අපූරු සන්දහනය රට හදන අලුත් පාරකි ව ඉතිං ඒත් කළබලවෙන්ට පහොඳේ අරකංකම්බූරූ සිංශ නරූ කියෙලා2ගේල චන්දේදාල එන්ට සූදානම් වෙන්ට හොඳේ එහෙම කියන ගමන් එකක් මතක් කරන්නං උන් ඔක්කොම යාලුව කියලා මතකතියාගෙන. අපි අපි විතරක් මේ එළඹෙන චන්දකදිවත් අනේ මහපාරය මරාගහ්න නැතුව ඔෝ උදෙම්මගෙහිල්ල කතිරය ගහල එන්ට කියලා මතක් කරනවා.